පෞද්ගල වැඩිපුර කතා වුණු දෙයක් තමයි ශ්‍රී ලංකාවේ පළම්පෙළ ක්‍රිකට් තරඟවල තරංකාරීත්වය අඩුයි කියන කාරණාව. මේ නිසා පළම්පෙළ පිටියේ වැඩ පෙන්වුවට ජාතික කණ්ඩායමට එන්න ඒක සුදුසුකමක් කියලා එකපාර කියන්න බෑ කියන දේ තමයි වැඩිපුර කියුනේ. පැතුම් නිශ්ශංක කියන්නේ ශ්‍රී ලංකාවේ පළම්පෙළ පිටියේ පසුගිය කාලේ හිටිය වඩාත් සාර්ථකම් පිටකරුවක් කිව්වොත් හරි. පළම්පෙළ ඉනිම් 59ක් සෙල්ලම් කරලා 67ක සාමාන්‍යයක් රඳවා ගන්න සමත් වෙලා තියෙන්නේ ශතක 13ක් එක්ක. පැතුම්ගේ දක්ෂතා අහම්බයක් නෙවෙයි කියන දේ පැතුම් කාලයක් තිස්සේ පෙන්නමින් හිටියත් මේ තරුණයා ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවන්න තීරණය කරන්නේ කොදෙව් කණ්ඩායම එක්ක තරගාවලියට. මේ තරගාවලිය කොදෙව් බිමේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට මුලින්ම බහින පැතුම් T20 තරගාවලියේ කැපී පෙනෙන දක්ෂතා පෙන්වන්න සමත් වෙනවා. හැබැයි එක්දින තරගාවලිය පැතුම් අසාර්ථකයි. එක්දින අසාර්ථකුණා ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් ලැබෙන මේ ක්‍රීඩකයා තමන්ගේ පළවෙනි ටෙස්ට් තරගයේ පළවෙනි ඉනිම අසාර්ථක වීමත් එක්ක ගොඩක් දෙනා සමාජ මාධ්‍යවල අදහස් දක්වන්නේ ශ්‍රී ලංකා පළම්පෙළ වීරයෙක් වුණත් පැතුම් ජාත්‍යන්තර පිටියට හරියන්නේ නැහැ කියලා. හැබැයි තමන්ගේ පළවෙනි ටෙස්ට් තරගයේ දෙවෙනි ඉනිමෙම පැතුම් මේ කතා පුස්සක් කරන්න සමත් වෙනවා. ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා ප්‍රතිකරුවෙක් තමන්ගේ මංගල ටෙස්ට් තරගයේ ශතකයක් ලබා ගත්ත හතරවෙනි අවස්ථාව බවට පැතුම් ලබා ගන්න ශතකේ පත් කරගන්න පැතුම් සමත් වෙනවා. මුලින්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් මංගල ටෙස්ට් තරගයේ ශතකයක් ලබා ගන්නේ බ්‍රෙන්ඩන් කුරුප්පු 1987 දී නවසීලන්ත කණ්ඩායමත් එක්ක තිබුණු තරගයක. මේ තරගයේ බ්‍රෙන්ඩන් ද්විතීයික ශතකයක් ලබා ගැනීම කැපී පෙනෙන සිද්ධියක් වෙනවා. ඊට පස්සේ මේ හපංකම් පෙන්වන්නේ රොමේෂ් කලුවිතාරණ. කලු ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව 1992 දී තමයි මේ විදිහට පළවෙනි තරගයේ ශතකයක් ලබා ගන්නේ. 2001 ඉන්දියා කණ්ඩායමක තරගයේදී ටෙස්ට් රන් ලබා ගන්න තිලාන් සමරවීරත් තමන්ගේ මංගල ටෙස්ට් තරගයේම ශතකයක් ලබා ගන්න සමත් වෙනවා. මේ හැම ක්‍රීඩකයෙක්ම ශ්‍රී ලංකාවේදී තමයි තමන්ගේ මංගල ටෙස්ට් තරගයේ සෙල්ලම් කළේ. එහෙම සෙල්ලම් කරලා තමයි මේ ක්‍රීඩකයෝ තුන්දෙනාම ශතකයේ ඉක්මවා ලකුණු ගන්නේ. හැබැයි පැතුම් ශතකේ ගන්නේ කොදෙව් දූපත්වලදී. ඒ වගේම පැතුම් විතරයි තරගයක දෙවෙනි ඉනිමේ ශතකයක් ගන්න සමත් වෙලා තියෙන්නේ. අනිත් ක්‍රීඩකයන් තුන්දෙනාම මංගල තරගයේ පළවෙනි ඉනිමේ තමයි ශතක ලබාගෙන තියෙන්නේ. මේ විදිහට තමන්ගේ පළවෙනි ටෙස්ට් තරගය අමතක නොවන තරගයක් කරගත්ත පැතුම්ට අපි සුබ පතමු ඉදිරියේදීත් මේ වගේ වාර්තා කියන්න හැකියාව ලැබෙන්න කියලා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.